ටැක්ස් එක තේරුම් ගන්න එක ලෝකේ තියෙන අමාරුම දෙයක් කියලා ඇල්බර්ට් අයින්ස්ටයින් උත් කියලා තියෙනවා. ඉතින් ඇල්බර්ට් අයින්ස්ටයින් එහෙම කිව්වත් සිම්පල් බුක්ස් අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඔයාට මේ ටැක්ස් එක ගැන තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්නයි. ලෝකේ ටැක්ස් වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒත් ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයා වැඩිපුරම දැනන් ඉන්න ඕනේ ප්‍රධාන ටැක්ස් වර්ග හතරක් තියෙනවා. වැඩිය නෑ හතරක්. ඉතින් මේ ටැක්ස් වර්ග හතර තමයි ඔයා මාසේ අන්තිමට ගෙදර ගෙනියන්නේ කීයක්ද කියන එක තීරණය කරන්නේ. ඉතින් මෙතන සංකීර්ණ කරුණු කිහිපයක්ම තියෙනවා ඔයා තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ සංකීර්ණ කරුණු ඔක්කොම ඔයා මග හරවා ගන්න ඕන නිසා මේ ටැක්ස් වර්ග හතර වීඩියෝස් හතරකින් වෙනම සීරීස් එකක් විදියට ඔයගොල්ලන්ට කියලා දෙන්න සිම්පල් බුක්ස් අපි සූදානම්. ඉතින් ඔයා මේ වීඩියෝ සීරීස් එක බැලුවට පස්සේ ඔයා මහන්සි වෙලා හම්බ කරන හැම සතයක්ම ටැක්ස් එකක් විදියට කැල්කියුලේට් වෙන්නේ කොහොමද? ඔයා හම්බ කරන මුදලට ඔයා ඇත්තටම ටැක්ස් ගෙවන්න ඕනද? මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර මේ වීඩියෝ එකේ. අංක 1 තමයි ඇපි ටැක්ස් එක. ඉස්සර නම් මේකට පේ ඊ ටැක්ස් කියලාත් කිව්වා. ඉතින් ඔයා ආයතනයක වැඩ කරන සේවකයෙක් නම් විතරයි මේ ඇපි ටැක්ස් එක ඔයාට බලපාන්නේ. මම ඒක ආයෙත් කියන්නම්. ඔයා ආයතනයක වැඩ කරන සේවකයෙක් නම් විතරයි මේ ඇපි ටැක්ස් එක ඔයාට බලපාන්නේ. දැන් ඉතින් එහෙමයි කියලා ආයතනයක වැඩ කරන හැමෝම මේ ඇපි ටැක්ස් එක ගැන වද වෙන්න අවශ්‍යත් නැහැ. මෙතනදී ඔය ඇපි ටැක්ස් එක විදියට ගෙවන්න ඕන ප්‍රතිශතයන් සහ ප්‍රමාණයන් ප්‍රධාන ලෙවල්ස් හතරකට මම බෙදෙනවා. ඔයාගේ මාසික ආදායම රුපියල් 250,000ට වඩා අඩු නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා මේ ඇපි ටැක්ස් එක ගැන වද වෙන්න අවශ්‍ය නැහැ. මොකද ඔයාගේ මාසික ආදායම රුපියල් 250,000ට අඩුයි කියන්නේ ඔයා මේ ඇපි ටැක්ස් එක ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් ඔයා රුපියල් 250,000ට වඩා රුපියලක් හරි වැඩිපුර හම්බ කරනවා නම් ඔයා මේ ඇපි ටැක්ස් එක ගෙවන්න බැඳී ඉන්න කෙනෙක්. අපි දැන් බලමු ඔයා ඇපි ටැක්ස් එක විදිහට ගෙවන්න ඕන ප්‍රතිශතයන් මොනවාද කියලා. ඔයා රුපියල් 250,000ත් 105,000ත් අතර වැටුපක් ලබන කෙනෙක් නම් ඔයා ලබන වැටුප 106න් ගුණ කරන්න. පස්සේ ඒ ලැබෙන අගයෙන් රුපියල් 15,000ක් අඩු කරාට පස්සේ එන අගය තමයි ඔයා ඇපි ටැක්ස් එක විදිහට ගෙවන්න ඕන අගය. දැන් ඉතින් මේ කන්සෙප්ට් එකට තමයි ඔයා අනිත් ඒවාත් කැල්කියුලේට් කරන්න ඕනේ. අපි බලමු මේ කොහොමද කියලා. ඔයාගේ මාසික වැටුප රුපියල් 105,000ත් 107,000ක් මාරත් අතර අගයක් ගන්නවා නම් ඔයා ලබන වැටුප 112න් ගුණ කරන්න. පස්සේ ලැබෙන අගයෙන් රුපියල් 45,000ක් අඩු කරාට පස්සේ එන අගය තමයි ඔයා ඇපි ටැක්ස් එක විදිහට ගෙවන්න ඕන අගය. දැන් මෙතනදී ඔයාට පේනවා ඇති ඔයා හම්බ කරන මුදල වැඩි වෙන්න ඔයා ගෙවන්න ඕන බදු ප්‍රතිශතයත් ඒත් එක්කම වැඩි වෙනවා කියලා. අවසාන වශයෙන් ඔයාගේ මාසික වැටුප රුපියල් 107,000 මාරට වඩා වැඩි නම් ඔයා ලබන වැටුප 118න් ගුණ කරන්න. පස්සේ ඒ ලැබෙන අගෙන් රුපියල් 90,000ක් අඩු කරාට පස්සේ එන අගය තමයි ඔයා ඇපි ටැක්ස් එක විදිහට ගෙවන්න ඕන අගය. දැන් ඔයා හිතනවා ඇත්තේ මොනාද මේ රුපියල් 15,000, මොනාද මේ රුපියල් 45,000, මොනාද මේ රුපියල් 90,000 කියලා. මේ අගයන් ඇවිල්ලා රජයේ විසින් එක් එක් ලෙවල්ස් වලට දීලා තියෙන අගයන් ටිකක් විතරයි. ඉතින් ඔයාට තියෙන මේ අගය එක් එක් ලෙවල්ස් වලට අනුව පාවිච්චි කරන එක විතරයි. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි ඔයා කවද්ද මේ ඇපි ටැක්ස් එක ගෙවන්නේ කියන එක. මෙතනදී ඔයා මතක තියාගන්න ඕන වැදගත් කාරණාවක් තියෙනවා. ඔයාට ඇපි ටැක්ස් එක ගෙවන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාට ඕනනම් ඔයා වැඩ කරන ආයතනයටම කියලා එයාලට මේ ඇපි ටැක්ස් එක ගෙවන විදියටත් ඔයාට සලස්ව ගන්න පුළුවන්. මේ විදියට ගෙවනවා නම් හැම මාසෙම 15වෙනිදාට කලින් මේ ඇපි ටැක්ස් එක එයාලා ගෙවන්නත් වග බලා ගන්න ඕන. ඒත් ඔයා හිතනවා නම් නෑ මගේ ආයතනය මේක ගෙවන්න අවශ්‍ය නෑ මම පෞද්ගලිකව මේ ඇපි ටැක්ස් එක ගිහිල්ලා ගෙවන්නම් කියලා මේ විදියටත් ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන්. අනිත් වැදගත් කාරණාව තමයි ඔයා මේ විදි දෙකෙන් කොයි විදියට ඔයාගේ ඇපි ටැක්ස් එක ගෙවුවත් ඔයාට අන්තිමට ඉන්ඩිවිජුවල් ටැක්ස් රිටර්න් එකක් කොහොමටත් හදන්න වෙනවා. ඒකෙන් ඔයාට බැහැර වෙන්න විදිහක් නැහැ. ඉතින් දැන් ඔයාගේ ප්‍රශ්නේ මොකක්ද මේ ඉන්ඩිවිජුවල් ටැක්ස් රිටර්න් ෆයිල් එකක් කියන්නේ කියන එකද? ඉතින් මේක ගැන තමයි මේ ටැක්ස් වර්ග හතරින් දෙවනි ටැක්ස් එක විදියට අපි ඊළඟට කරන්න ඉන වීඩියෝ එක. ඉතින් ඔයා ඒකත් අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක්. ඉතින් මේ වීඩියෝ එකත් මම අප්ලෝඩ් කරපු ගමන්ම ඔයාට දැනගන්න අවශ්‍යද? එහෙනම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන subscribe button එක එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලම තියාගන්න. ඉස්කෝලේදී වුණත් කොච්චර ලස්සනට ඔයාලට theory එක ඉගෙනුවත් ප්‍රශ්නයක් කරාම තමයි ඒක අපි ඔළුවට හරියටම ගියේ. ඉතින් මේ වැඩෙත් ඔයාගේ ඔළුවට හරියටම යන්න ඕන නිසා අපි පොඩි උදාහරණයක් කරලා බලමු. ඔයා හිතන්න ඔයා විශාල ආයතනයක රුපියල් මිලියන එක මාසික වැටුපක් ලබන CEO කෙනෙක් කියලා.
මේ අවස්ථාවේදී ඔයා ඇපි ටැක්ස් එක විදිහට කීයක් නම් ගෙවන්න ඕනද? ඔයා මිලියන එක වැටුපක් ලබනවා කියන්නේ. ඔයා මං අර කලින් කියපු ලෙවල්ස් වලින් අයිති වෙන්නේ 4 වෙනි ලෙවල් එකට. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 7 මාරට වඩා වැටුපක් ලබන කොටසට. ඉතින් මෙතනදී ඔයාගේ මාසික වැටුප, ඒ කියන්නේ රුපියල් මිලියන ඔයා 100ට 18න් ගුණ කරන්න. ඒ කියන්නේ රුපියල් 180,000ක්. මේ 180,000යි තවත් රුපියල් 90,000ක් අඩු කරන්නේ. ඒ කියන්නේ තවත් රුපියල් 90,000ක්. මේ 90,000 තමයි ඔයා ඇපි ටැක්ස් එක විදිහට ගෙවන්න ඕන අගේ. ඇපි ටැක්ස් එක කියන්නේ මොකක්ද කියන එක දැන් ඔයාට පැහැදිලි ඇති. දැන් ඇවිල්ලා ඔයාගේ වාරය. මේ වීඩියෝ එක බලන ඔයා ඇත්තටම ඇපි ටැක්ස් ගෙවන කෙනෙක්ද? ඔයා ඇපි ටැක්ස් ගෙවනවා නම් ඇපි ටැක්ස් එක විදිහට කීයක් නම් ගෙවනවද? කුතුහලයේ පිනිස ඒ අගයත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් මේ පැහැදිලි කරපු කරුණු වලට අමතරව වෙනත් ප්‍රශ්න ඔයාට තියෙනවා නම් ඒ ඕනම එකක් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. එහෙමත් නැත්නම් අපිට කතා කරන්න. එහෙමත් නැත්නම් simplebooks.com අපේ වෙබ්සයිට් එකට ගියොත් ඔයාට මේක ගැන වැඩිදුර විස්තර බලා ගන්න පුළුවන්.